මීළඟට බලමු තුරා ලග්න හිමියන්ට 2024 මාර්තු මැයි මාසයේ කොහොමද කියලා. මැයි මාසයේ තුරා ලග්න හිමියන්ට 2024 විශේෂයෙන් ක්‍රියාශීලී ගතිය වැඩි වෙන කාලයක්. මානසික සුවය ඉතා ඉහළයි. කොහොමනත් විවාහ කටයුතු යහපත් අන්දමින් සිදුවෙන විදිහක් තමයි දක්න ලැබෙන්නේ. මොකද විවාහ කටයුතු සඳහා මේ හොඳ තීන්දු තීරණ ගන්න පුළුවන්. ඉක්මන් තීන්දු තීරණ වලට යන හැඩක් තමයි දක්නට ලැබෙන්නේ. ඉක්මන් තීන්දු තීරණ වලට මේ යන හැඩක් තියෙනවා. හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඒ සමාජ සම්බන්ධතා තුළින් මේ විවාහ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂයෙන් පිරිමි අයට නම් ප්‍රියමනාප සහකාරයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන විදිහක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් එකම ඒ වයසේ ස්ත්‍රියකට නම් යහපත් තේජවන්ත ස්වයං පුරුෂයෙකු ලැබීමේ වාග්ය හිමි වෙන බව තමයි දක්න ලැබෙන්නේ. කොහොම වුණත් හොඳ විවාහ කටයුතු සඳහා සුභ කාලයක් විදිහට තමයි දක්න ලැබෙන්නේ. යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ව්‍යාපාර කටයුතු වලට හොඳ දායකත්වයක් ලබා ගන්න පුළුවන්. අලුතෙන් අලුතෙන් කට්ටිය එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ එකතු කරගන්න කට්ටියගෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු හොඳට දියුණු කර ගැනීම හැකියාව තමයි තිබෙන්නේ. ඒත් එකම පවුලේ අනිත් සමාජිකයන්ත් එක්ක තමන්ගේ පවුලේ අනිකුත් සමාජිකයන් සමග හොඳ සුහදත්වයක් ගොඩනගාගෙන සාමූහිකව වැඩක් කර ගැනීමේ හැකියාව තියෙනවා. සාමූහිකව වැඩක් කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ වගේම තමයි ඔබ කොන්ත්‍රාත් කටයුතු කරනවා නම් තමන්ගේ සේවක සේවිකාවන් සමග මොනා සුහදත්වයක් ගොඩනගාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒත් එක්කම අත්දැකීම් වලින් ඉදිරියට යන ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඔබ යම්කිසි දෙයක යම්කිසි තැනක සේවයක් කරා නම් එයින් ලබන අත්දැකීම් වලින් ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා. අත්දැකීම් වලින් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. තමන්ගේ යටහත් පහත් සේවකයන් සමග හොඳ සුහදතාවයක් මන අන්‍යෝන්‍ය සම්බන්ධයක් ලබාගෙන කටයුතු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. සමස්තයක් හිතට ගත්තාම තුලා ලග්න හිමියන්ට මේ කාලේ යහපත් විදියට තමයි ගෙවිගෙන යන්නේ. ඒ වගේම තමයි විදේශගත වෙන්නට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා හොඳ මාර්ගයක් සකසා ගන්නට හැකියාව තිබෙනවා. ඒතකම අන් අයගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව. ඒ සඳහා යන්නට හැකියාව ලැබෙනවත් එක්කම ඒ සඳහා හොඳ ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඔවුන්ගෙන් අන් අයගෙන් පිටස්තර අයගෙන් හොඳ උදව් ලබා ගන්න පුළුවන් මේ මාතෘකාවට. ඒත් එක්කම ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඉන්නවා නම් ඒ ප්‍රේම සම්බන්ධතා අනාගතය දක්වා හොඳ ශක්තිමත් විවාහය දක්වා ශක්තිමත්ව පවතින බව නම් කියන්නට වෙනවා. කොහොමනත් අනාගතයේ වෙනුවෙන් යම්කිසි සුළු ප්‍රමාණයක් හෝ ඉතිරි කරන්නට අවස්ථාව ලැබෙන විදිහක් තමයි මේ ආයෝජනය. මේ ඉතිරි කරනවා කිව්වම මේ සල්ලිම විතරක් නෙවෙයි. සමහරට දීපලක් වෙන්න පුළුවන්. මොනවා හරි බඩු භාණ්ඩයක් වෙන්න පුළුවන්. රත්තරම් බඩුවක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙන සුළු වශයෙන්. අනේ ඒ ගතිය තියෙනවා. ඔබ පසු සම්පත් ආශ්‍රිත කටයුතු කරනවා නම් සත්ව පාලනය කෘෂිකර්මයේ කටයුතු කරනවා නම් යාපත් අන්දමින් සිදිරම් මොකද තමන් හිරණ අන්තිම ධාරී බිඳුව දක්වා හොඳට ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ. අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා නම් ඒ කටයුතු සාමස්තයක් හැටියට සුබයි. මොකද පැරණි දේවල් ඉගෙන ගන්නවා නම් ශාස්ත්‍රීය දේවල් ඉගෙන ගන්නවා නම් ඒ කටයුතු වලටත් යාපත් අන්දමක් තිබෙනවා. කොහොම වුණත් ස්වයං රැකියාවක් වෙන්නේ දියට යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒයින් ඉදිරි පියවරක් තියන්නට පුළුවන්. තමන් දන්න තාක්ෂණයකින් දන්න දෙයකින් කටයුතු කර ගැනීමේ හැකියාවත් ඔබට තියෙනවා. අසනීප තත්ත්වයන් ගැන ගත්තාම බඩ යටි බඩ ආසියු දැඩි වීර්ය ස්වභාවයක් හට ගන්නට ඉඩකඩ තිබෙනවා. බඩේ හුලම් පිරෙන ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. අරසස් රෝගයෙන් පිරෙනවා නම් නියමිත මාත්‍රාවෙන් ඖෂධ ගන්න ඕනේ. නියමිත ක්‍රමවේද වලට ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද ඒව උත්සන්න වෙන්න පුළුවන්. අතිශයින්ම වර්ධනය වෙලා දැඩි අපහසුතාවයක් විඳිනකොට ඉඩකට තිබෙන නිසා සුළුෙන් තකන්නට හොඳ නැහැ. සුළුෙන් හරි තියෙනවා නම් නියමිත ප්‍රතිකාර වලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඒත් එකම හම ආශ්‍රිත රෝග හට ගන්න පුළුවන්. මේ රෝග ඇති වෙන්නට බොහෝ ඉඩකට තිබෙනවා. ඉතින් හිස රදේ හිස බර ගතිය
නොසන්සුන්කාරී ස්වභාවය ඉක්මන් කෝපය යන තරමක් වර්ධනය වෙන්නට පුළුවන්. කොමුණත් ශරීරයේ තියෙන උෂ්ණාධික ස්වභාවය වැඩි නිසා බඩ යටිබඩ ආසය දැඩි අපහසුතා ඒතිකම මේ ශරීරයේ සෞම්‍ය ගතිය හරි අඩුයි. ඒ නිසාම ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම අපහසුතාවක් තිබෙනවා. කොමුණත් සමස්තයක් හැටියට ගත්තාම තුලා ලග්න හිමියන්ට සුබදායි පැත්ත වැඩි බවක් තමයි පෙන්නුම් කරන්නේ. ওই විදිහටයි තුලා ලග්න හිමියන්ට 2024 මේ මාසයේ කතා වෙන්නේ.